ඔබගේ ජීවිතයේ නිරෝගී බව රැකගන්න ඔබ බුද්ධාගමේ පාවිච්චි කරනවා. ඒ අතරින් ආයුර්වේද වෙදකමට පෙර ඔබ මේ බව අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ඖෂධ පිළියෙල කිරීමට විශේෂ දියරයක් හා ද්‍රව්‍යයක් ගැන සඳහන් නොවේ නම් සෑම විටකම ජලය පාවිච්චි කරන්න. යොදාගත යුතු තෛල වර්ගයක් පිළිබඳව නිශ්චිතම සඳහන් නොවන සෑම විටකම ඊට තලතල පමණක් ගන්න. චූර්ණ, තේහ, තෛල යනාදී සකස් කිරීමට සඳුන් හෝ චන්දන කියා දක්වා ඇති විට සෑම විටම සඳුන් පාවිච්චි කරන්න. කසාය සහ ආලේපන යන දෙකටම යෙදිය යුත්තේ රත් හඳුන්. ඖෂධ සංස්කරණයේදී අලුත් ඖෂධ වර්ග යොදා සකස් කිරීමට නිරන්තරයෙන්ම වග බලා ගන්න ඕනේ. පිළියෙල කර රත් කරගන්නා ඖෂධ නියමිත කාලයේ ඉක්මවා ගිය විට ගුණේ හීනවන බවද අනිවාර්යෙන් මතක තියාගන්න. ඖෂධ චූර්ණ දෙමසක් ඉක්ම වූ විට ගුණේ හීන වෙනවා. ගුපිකාහලේ අවුරුද්දක් ඉක්ම වූ විටද ඉත්ත තෛලාදී සිවුමසක් ඉක්ම වූ විටද ගුණ හීන වෙනවා. බෙහෙතට කසායට සියලුම ලොකු මුල් වර්ගවල පොතු පමණක් ගත යුතු අතර සිහින් මුල් වර්ග සම්පූර්ණයෙන්ම ගන්න ඕනේ. කිසියම් ඖෂධයක් අසවල් වේලාවට ගත යුතු යැයි සඳහන් නොවුනහොත් එම ඖෂධය උදේ කාලයේදී හෝ රෝගියාට දීම යෝග්‍යයි. ඖෂධ කිරීමට ගත යුතු දේවල් අසවල් භාජනයේ සඳහන් කර නැති සෑම විටකම මැටි භාජනයක් පාවිච්චි කරන්න. ඒ වගේම රෝගියෙකුට ප්‍රතිකාර සඳහා බෙහෙත් වර්ග එක් රැස් කිරීමේදී උඹස්වල කරමැටිවල තිබෙන තැන්වල කැලිකසර තිබෙන අපිරිසිදු ස්ථානවල මාවත් අසර සුසාන් භූමිවල දේවස්ථානවල තිබෙන ඖෂධ පැළ ඇටි කොළ මුල් මල් ආදිය නොගත යුතු බව ආයුර්වේදයේ ශාස්ත්‍රය තුළ පෙන්වා දෙනවා. ඔයා තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම සුපිරි ලංකා YouTube channel එකෙන් notification on කළත් ඔයාට අපි වීඩියෝ දෙමු සැනින්ම ඒවා බලා ගන්නත් පුළුවන්.